උණුසුම්පුවත් ලදසැනි ගෙන එන අපගේ රටවටා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනෙකු බරපතල ලෙස අපයෝජනය කර ඇති බව පවසමින් පිටු 10කින් සමන්විත ලිඛිත ප්‍රකාශනයක් සහ එලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව කියන දැරියන් දෙදෙනා තමන් මුහුණ දුන් ලිංගික අතවර සිදුවීම පිළිබඳ සකීය අත්අකුරෙන් ලියන ලද ලිපි දෙකක්ද ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතාට විවෘත අධිකරණයේදී බාර දෙනු ලැබුවා. අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් ලක්කල ප්‍රකාශය පිළිබඳ සවිස්තරාත්මක සම්පූර්ණ ප්‍රකාශයක් ලිඛිතව අධිකරණයට ලබා දෙන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා මීට පෙර ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට ලබා දී තිබූ නියෝගයකට අනුව එම ලිඛිත තොරතුරු ලබා දී තිබෙනවා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. එම වැඩිදුර වාර්තාව මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට අවධාරණය කළේ අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ තවත් දැරියන් දෙදෙනෙකු බරපතල ලෙස අපයෝජනය කර ඇති බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇති බවය. මෙම අපරාධ සිද්ධීන් පිළිබඳ දැනටමත් මූලික විමර්ශනයක් අරඹා ඇති බවද අධිකරණයට සැලකළ පොලිසිය ඒ සඳහා අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ගුරු සංගම් සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් පොලිසිය ලබා ගැනීමට ඇති බැවින් එම ප්‍රකාශය පොලිසියට ලබා දෙන ලෙසට ගුරු සංගම් සභාපතිවරයාට නියෝගයක් කරන්නයිද පොලිසියෙන් ඉල්ලා සිටිනවා. පොලිසිය මෙම කරුණු දැක්වීම සැලකිල්ලටගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට නියෝග කළේ අදාළ ප්‍රකාශය පොලිසියට නොව රේජුවම අධිකරණයට ලිඛිතව ලබා දෙන ලෙසය. මෙවැනිම පුවත් ලදසැනින් දැනගැනීමට අපගේ රටවටා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.